පසුගිය දිනක අපි කතා කළේ මාතෘකාව තමයි පෞරුෂයක් පිළිබඳ. යහපත් පෞරුෂයක් ගොඩනගා ගන්න හැමෝම කැමති බව. මේ පිළිබඳව මා ඔබට කතා කරද්දී මා ඔබට ප්‍රධාන කරුණු තුනක් මතක් කළා. ඒ තමයි පෞරුෂ බලය, දැනුම බලය සහ කාර්ය බලය කියලා. මේ කාරණා තුනේ එක් කාරණයක් පිළිබඳව අපි කතා කරමු. ඒ තමයි දැනුම බලය. ඔබ කුමන කාර්යයේ යෙදුණත් ඒ කාර්ය කරන්න ඔබට දැනුමක් අවශ්‍යයි. ඔබ සමහර විට දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔබ ගායකයෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔබ සාමාන්‍ය කම්කරුවෙක් වෙන්න පුළුවන්. මේ කුමන කාර්ය ඔබ යෙදුණත් ඒ කාර්ය කරන්න ඔබට දැනුමක් අවශ්‍යයි. ඒ නිසා ජීවිතයේ දැනුම කියන දේ තමයි වෘත්තිමය වශයෙන් ඔබ ඉහළට ඔසවන්නේ. ඒ ඉසවීමේ කාර්ය සාර්ථක වෙන්න නම් පුංචි කාලේ ඉඳලම දැනුම හොයාගෙන යන්න ඕනේ. ඒ දැනුම තුල තමයි ඔබට අවශ්‍ය කරන ආලෝකය ලැබෙන්නේ. ඔබ හිතන්න ඔබ දැන් රාජකාරියක නියැලී ඉන්නවයි කියලා. ඒ රාජකාරිය මීටත් වඩා ඉහළට ගෙනියන්න නම්, මීටත් වඩා සම්පූර්ණත්වයටපත් කරන්න නම් විශාල දැනුමක් ඔබේ ක්‍රැෂ් කර ගන්න ඕනේ. සමහර විට ඔබ හිතනවා ඇති ඔබට ඉංග්‍රීසි දැනුම අවශ්‍යයි කියලා. සමහර විට ඔබ හිතනවා ඇති ඔබට තාක්ෂණික දැනුම අවශ්‍යයි කියලා. සමහර විට ඔබ හිතනවා ඇති ලෝකයේ තියෙන දැනුම් වලින් පුළුවන් තරම් ඔබේ ජීවිතයට ලං කරගත යුතු දේ ලං කරගත යුතුයි කියලා. මෙහෙම බලද්දී උප්පත්තියේ ඉඳලා මරණය දක්වාම මිනිස්සයා දැනුම සොයාගෙන යනවා. ඒ නිසා යහපත් පෞරුෂයක එකංගයක් දැනුම නම් ඒ දැනුම රැස් කරගන්න ඔබ ආදම අදිස්ථාන කරගන්න ඕනේ. ඊළඟ කාරණා පිළිබඳව අපි මතු දවසකදී කතා කරමු.